පෙරුවන් සරණයි ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයේ දහ විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. अनित्य स्वभाव අසීමානීය ප්‍රහාණය කියන අනාත්ම දකිමින් වාසය කිරීම අනාත්මයේ දකිමින් වාසය කිරීම කියන කාරණාවක තමයි ඒක මග්ගවිසුද්ධිය යන එක සම්බේ ධම්මා අනාත්තාති එදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ඒ දකිමින් වාසය කරන එක විසුද්ධියට මග එතකොට අසීමානීය ප්‍රහාණය කියලා කියන්නේ විසුද්ධිය අසීමානීය ප්‍රහාණය කියන කාරණාව සංයෝජන රූප රාග මාන උද්දච්ච අවිද්‍යා ප්‍රහාණය වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වගේ අනාත්මයේ දැකීමයි සක්කාය දිට්ඨි ප්‍රහාණයයි කියන එක අවස්ථා සම්බන්ධ කතාවක් නැතුව අනාත්ම දර්ශනය කියන කාරණාවම සක්කාය දිට්ඨි ප්‍රහාණය අනාත්ම දර්ශනය තමයි කෝණේ අනිත්‍ය භාවිතාව වීමදී අනාත්ම දර්ශනේ භාවිතා කරනකොට කියන්නේ භාවිතා කරනකොට අනත් සංඥාව භාවිතා වෙන තැනදී භාවිතා වීමේ වැඩපිළිවෙල සක්කාය නියෝධයේ මඟ ඒක අනත් සංඥාව පිහිටනවා අනත් සංඥාව භාවිතය අසීමානීය ප්‍රහාණය වෙනවා අනාත්ම සංඥාව පිහිටනවා අනාත්ම සංඥාව භාවිතා වෙනකොට අසීමානීය දුර වෙනවා ඒ කියන්නේ අසීමානීය දුර වෙන්නේ අනාත්මයේ භාවිතා වෙනයි දැන් මේ දෙකේ අනාත්මය කියන කාරණාව එක තමයි අසීමානීය කියන කතාව තියෙන්නේ. අසීමානීය කතාව නැත්නම් ඉදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අසීමානීය කියලා කතා කරාට වෙමී කියන මඤ්ඤිතේ කතා කරාට වෙමී කියන මඤ්ඤිතේ කියන එක ඉදෙන්නේ නැහැ. අනාත්ම දර්ශනේ නැත්තම්. අනාත්ම දර්ශනේ එක තමයි අසීමානීය කියන කතාව තියෙන්නේ. ඒක අනාත්මයේ භාවිතා වීම තමයි අසීමානීය ප්‍රහාණය. उपादान पटवी
පඨවිය කියන ලැබ ගැනීමමයි සමාකේ ලැබ ගැනීම. එතන දැන් අපි හිතමු ඒකේ අපි දැන් ඕන ධර්මයක් ඇහිලා අපි එතන මොකක් කර විදිහකට පඨවි අනිත්‍යය කියලා හරි ඇහුවගෙන තමයි පඨවි අනිත්‍යය හරි මොකක් කර පිළිගන්නට දැන් ඒකට අනුගත වෙනකොට දැන් අර සීල උපමාව කියන කාරණාව තේරෙන ගලමනසන් ඒකත් එක්ක මේ දැන් මේකේ කියන්නේ පඨවි පඨවි කියලා මොනවාම මොදියකට උත් නැහැ නැහැ පඨවි නැති වෙලා හරි පඨවි දෙන්නේ කියලා හරි ලැබීමක් ආයේ කියන්නේ මොකක් හරි විදිහට අනේ කාරණාව මේ අර පොද කුළු ගැන්නේ මේ අභිවෘද්ධි කියන කාරණාවත් එක්ක කියන්නේ කොමන හෝ පරයයකින් ආපහු මේ දෙගැනීම තියෙනවා කියනවා එතකොට මේ අර ඒකම මම ඒ සෝමස් දැන් ওই කාරණා සාකරන දැන් ඔක්කොම තියෙනවා නේද මේ දැන් මම කියන කාරණා ඒ කියන්නේ එයාගේ මම කියන්නේ ආත්ම දෘෂ්ටිය කියනත් එක දැන් දැක්මක් නේ කතා කරන්නේ ඔව් එතකොට මේ දැක්මක් එක්කන තියෙනවා දැක්ම සංකල්පය කියන කාරය කියන දැක්ම සංකල්පය කියන එක සම්බන්ධව එතන එහෙම ප්‍රශ්නකුත් එනවා ඊළඟට දැන් අර ඒකම මම කියලා අපි හිතන එකක් නෙවෙයි කියන්නේ හිතලා නෙවෙයි මේ තියෙන්නේ දැන් පටය සහ මම කියන කාරණා දෙකම වෙන් කරන්න බැන්නවනේ එතකොට මේ වෙන් කිරීමක් කරන්නවා සංකල්පික මොනවාද ඔය සංකල්පික එතකොට ඒක දැන් අභිනිවෙස කියන කාරණාව තියෙන්නේ වෙන් කිරීමකින් තොරව මම පටය කියන කාරණාව තියෙන්නේ ඒකෙන්ම අපි දැක්මක් තියෙනවා වචන දාන්න ඕනේ නේද අපි කියනවනේ ඔව් තියෙනවා කියවට ඒකත් අපි කියවනක් විතර ඥානයක් නෙවෙයි එන අභිනිවෙස කියන කාරණාව ඥානයක්. ඒතකොට අභිනිවෙස දිට්ඨි ප්‍රහාණයත් එක්ක නිකතා කරලා තියෙනවා. අභිනිවෙස කියන කාරණාව ඉදින්නේ හරියටම සක්කාය දිට්ඨි ඥානයක් වගේ සක්කාය දිට්ඨි ප්‍රහාණයට. සක්කාය දිට්ඨි ප්‍රහාණයට සක්කාය දිට්ඨි ඥානයක් වෙන්නට ඕනේ. ඒතකොට අභිනිවෙස කියන කාරණාව ඥානයක් වෙන්නට ඕනේ. අභිනිවෙස ප්‍රහාණ ඥානයක්. හිතවිල්ලක් නෙවෙයි ඥානයක්. දැන් අපි හිතුවොත් දැන් පටවි කියන එකත් එක්ක අභිනිවෙස් වෙලා ඉන්නේ කියලා හිතුවට වැඩක් නැහැ. අභිනිවෙස් කියන කාරණාව එකමයි ඒක හිතලා තියෙන්නේ. ඒ කියන්නේ අභිනිවෙස් කියන එකේ ඥානයක් නැහැ ඒකට. ඒකවල නම් දැන් අපි හිතමුකෝ ওই කාරණාවේදී දැන් ඊට පස්සේ ඉස්තර කරන්නේ රූපය, වේදනාව එක්ක ඉස්තර කරනවා. අභිනිවෙස් කියන කාරණාව. එතකොට දැන් අපි විදීම කියලා ගත්තොත් එහෙම ඒක අර විදිහට ඒ සම්මම ඒ සෝහස්ම ඔය කාරණා ටිකෙන්නේ තියෙනසම එතකොට ආයේ අපිට දෙකින් කරලා ගන්න බැන්නේ මේ මෙහෙම විදිහට වෙන්නේමකුත් නෑ මේ ඒ කාරණාව එතකොට උසන්නද මේ ඥානයක් කියන කාරණාව සිද්ධ වෙනකොට දැන් අපි හිතමු ගොඩනගන්න දැන් මොකක් හෝ දහමක් කියන ඥානයක් එයාට තමයි එන්නේ දහම කියන්නේ ඊතර වීමේ ඥානයක් එක දැන් දහම කියනකොට අපිට ආයත වචන ටිකක්මනේ හම්බ වෙන්නේ ඊතර විඥානයක දැන් ඕන හිත සූත්‍රය හැමන පටි සම්පාදික කියලා වෙනම ලෝකෙ කතා කරනවා. එතකොට ධර්ම කියලා වෙන වචන ටිකක් හම්බ වෙන්නේ. දැන් ඥානිය හම්බ වෙන්න ගන්නෙ වචන ටිකක් එක්කනේ. එහෙනම් ඥානිය කියන කාරණාවට සිදුවීම සිදුවී යුත්තේ සක්කාය නිරෝධ කියන ඥාන කෘත්‍යයක්. ඒ ඥානිය කියන කමකට අද මෙහෙටත් එහෙම දැන් අභිනවෙස කියන කාරණාව දැන් මොකක් හරි යාලේ විචක්ෂණයක් එක්කනේ ඥානය කියන මොකක් හරි කෘත්‍යයක් වෙනවා වෙන්නේ තමයි. ඔව්. එතකොට දැන් එයාගේ අපි හිතමු ඒක දැක්මක්. හරි. ඒ කියන්නේ අපි හිතමු ඒ තමම ඒ සම්මතිය කොයි විදිහට කතා කරනවද නැහැ. මේ ඒ සෝමී අත්තාටි කියලා මේ ඒකනේ එයාගේ ඥානයට කලින් තියෙන දැක්ම ලෝකෙත් එක්ක තියෙන පුතජන කොහොමද ඥානයට කලින් දැක්ම කියලා කතා කරන්න බෑ මොකද දැක්ම කියලා කතා කරන්න ගියොත් ඒක දකින්නවා වැරද්ද දකින්නේ නේ වැරද්දක් එක්කනේ දැක්මක් නෙමෙයි ඒක ඒක ඉදිල්ල
ඒතමම කියන එක තමයි යෙදිල්ල ඒතමම කියන කාරණාවක් වැරදි කියලා හම්බෙලා නැහැ ඒ කියන්නේ දැක්මක් හම්බෙලා නැහැ එයාගේ යෙදීමේ කෘත්‍ය තමයි ඒතමම කියන කාරණාව දැක්ම කියන කාරණාව තමයි යෙදීමේ දැක්ම කියන එක හම්බ වෙන්නේම ඥාන එක किसी विधि वेरदी हो हरिहो අන්න එයාට නැමීම නැත්නම් ඒ දහමට නැමීම කියන්නේ කල නැමීම නැමීම දහමට නැමීම ඔන්නෝග තමයි සක්කානි රෝධය කියන්නේ සක්කානි රෝධය කියන්නේ ඒක ඒකට ඒ කියන වචනේට අනුගත වීම මේ මෙතන හිතන්න බෙදවන්නේ ලෝකීය විමුක්තිකාමි චින්තනයේ ඒ කියන්නේ ලෝකීය ඒකන හදන වචනාව මේ අනුපිළ කතාව ආදී ওই කරුණු ඉස්මතු කරලා මේ මෙතන හදනවා එතකොට මෙතනදී හැබැයි යට අයින් වෙන්න බෑ අරයාගේ වචන නිසා මේක වැරදි හැබැයි වැරදුනත් මේක දැක් ගැනීම මෙතනින් හැදයක් නෑ බෑ අරයාගේ වචන නිසා මේක වැරදි මොකද අරයා ඇත්ත කියන්නේ අන්න ඒක තමයි සක්කාය නිරෝධය කියන්නේ ඇයි එතනදී ඒ කාරණාවට එයා කියන කාරණාවට කිසිදු විදිහේ නිර්වචනයක් අපට ගන්න බෑ ඒ කියන්නේ අපට නිර්වචනයක් ගන්න බැරිකමම අපි ඒකට සම්බන්ධ නෑ අන්න සක්කාය නිරෝධය එතකොට මේ නිර්වචනය ඒකේ නා කල්යاني මිත්‍රෙක් හරි කවුරු වට කියන්නේ බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ එතකොට එහෙනම් ඒකයි හරි වෙලා තියෙන්නේ හැබැයි ඒක හරි කියලා ලැබිලා නෑ මොකද ඒක ලැබෙන්න ඉඩක් නැහැ මෙතන කිසිදු විදිහකින් කොහෙන් ගියත් හම්බ වෙන්නේ දැනගත්තේ මම කියන කාරණාව තමයි හම්බ වෙන්නේ දැනගත්තේ මම කියන කාරණාව හම්බ වුණාට අරය කියන වචනෙට මේක වැරදි වැරදුනාට මේක තමයි ඉන්න තියෙන්නේ මෙන්න මේක තමයි සක්කාය නිරෝධයේ නැත්නම් අර ඒතම් මම තමයි අබිනිවෙස්ස කියන එකේ ප්‍රශ්නේ ඒතම් මම කියන එකේ ප්‍රශ්නේ සම්පූර්ණ සිද්ධ වෙන අර කෙනාගේ ගැඹුරු ධර්මයක් කතා කරන ඒ තරගේ ධහම ඉස්මතු කරන කෙනාගේ ස්වභාවය එක තමයි ඒ නැමීම අත්දැකීමක් නැහැ එනමීම යෙදීමන්නේ ඒක නිසා මේක වැරදි වැරද්ද කියලා හම්බෙන වැරදි නම් මේක හත්වැඩි කෙනෙකුට ඒ වැරද්ද ඉඳ හැකියාව නැහැ අන්න එයා දකින්නවා ළඟගත්ත බව
ඊළඟට තමයි ඇති බව අන රූපය නැත්නම් විදීම නැත්නම් හඳුන ගැනීම ඇති බව දැන ගැනීම ඇති බව ඊළඟට දැන ගැනීම උපාදානීය බව ඊළඟට දැන ගැනීම නැත්ගත් බව කියන මේ කරුණු ටිකම මෙයාගේ මෙයාට අර අර වචන නිසා ඒ කියන්න ගිය ක්‍රමය නිසා එහෙනම් එයා ඒක මොකද්ද කියලා හොයන්නේ නැහැ හැබැයි කවදාවත් ලැබෙන්නේ නැහැ ඒ කියන කන කවදාවත් ලැබෙන එක ආය අද්දගෙන එකක් නෙමෙයි යම් කිසි මොහොතකරයක අද්දගෙන එකක් වුණා නම් ආය ලැබීමක් කියලා අරක මොකද්ද කියලා හෙවීමේකුත් නැමීමේකුත් කියන දේ අනුගත වීමේකුත් කියන දේ නොලැබීමේකුත් මෙන්න මේ මේ කාරණාව විතරයි යන් සිද්ධ වෙන්නේ එතකොට යා හරියටම ඥානීය ඇති වෙච්ච තැනදී මෙතන අර මේ අභිනිවෙස්ස කියන කාරණාව කිසිදු විදියකින් කිසිදු කාරණාවක් එක්ක ගන්න එකයි යාගේ විශේෂත්වය කිසිදු විදියකින් කිසිදු කාරණාවක් එක්ක නිවැරදිව කෘත්‍ය වුණා නම් අභිනිවෙස කියන කාරණාව වෙදෙන්නේ නැහැ. අභිනිවෙස කියන කාරණාව නොයේදී සිදු වෙන කාරණාව තමයි සති සහ උපාදාන කියන වචනත් එක්ක කතා කරන්නේ. එතකොට අර අත් කියන සම්මස්තනේ එදීම සිදු වෙලා නැහැ. හැබැයි අස්මිතී කියන කාරණාව එක තියෙනවා. ඒ අර ජීවන ප්‍රවැත්මක් තියෙන කාරණාව නිසා අන්න එතකොට යා මේ මෙන්න මේ සති සහ උපාදානීය කියන කාරණාව එක මේ මේක දකින විදිහක් තියෙනවා. එතකොට අර සමා කියලා ලඟ වෙන කාරණාවනේ ඒ මොකක්ද එදීමක් තියෙනවා. ඒක වෙන්නේ කියන මනිනාවක් තමයි කියන්නේ. හැබැයි ඒකට නිෂ්ඨාවකට යෑම කිසිදු කාරණාවකට කිසිදු දෙයක يعني තමා කියන පැත්තකට ඒම ක්‍රියාවලිය ඊට පස්සේ වෙන්නේ නැහැ. අර ඥාණිය ඇති වෙන්නේ අර අර තන ඇති වෙච්ච තැනදීම නැත්නම් මේ ඥාණිය ඇති වෙන්නේ. ඒකෝට ඇහිම කියන කෘත්‍යය ලැබීම කියන කෘත්‍යයක් වෙන්නේ නැහැ. ඇහිම කියන කෘත්‍යය ලැබීම කියන කෘත්‍යයක් වෙන්නේ නැහැ. ලැබීම කියන කෘත්‍යය කොහොමත් හිතන කෙනාට ඇහුණ නිසා වැරදි. අන්න අභිනිවෙස්ස කියන කාරණා හිතන කෙනාට වැරදි. හැබැයි දුර වෙලා නැහැ. හැබැයි අර අර වචන නිසා ඒක පිළිගත්ත නිසා ඒකට යොමු වෙච්ච නිසා ඒකයි සද්ධාහති අධිමුච්චිත කියන්නේ පිළිගත්ත නිසා යොමු වෙච්ච නිසා ඒක නිසා මේ කාරණාව වැරදි නමුත් ඉක්ම වෙලා නැහැ ඒකට මනුගත වෙන හැබැයි ඒකට අනුගත වෙන්නේ මොනවා හෝ නිර්වචනයක් අපට ආවනම් හරි කියලා මොනවා හරි නිර්වචනයක් හරි කියලා ආවනම් එතනදී ආපහු අනුගත වීමක් නෙමෙයි ලදින ආය ලැබ ගැනීම බොරුවට තමයි අර සංකල්පකින් ආපහු මේක වැරදි කියලා දාගෙන තියෙන ආය සංකල්පද අන්නේ ඒ ඒ අභිනිවෙස කියන එකයි සති උපාදානීය කියන එකයි සති උපාදානීය කියන එක කෙලින්ම එතනදී අර කෙනෙක් සහ ලෝකයක් සහ මම සහ තව කෙනෙක් ගියක් ඇහෙනවා කියන කතාව ඔක්කොම ඉක්ම වෙලා මේ අර ඒක ඒකේ වෙන වචනයකට දෙන්න බෑ උපාදාන සහ සති කියන කාරණාවත් එක්ක මේ සකස් වීම කියන නිර්වචනේ ඒක ප්‍රතිපදාවක් ඒක යගේ එයා අනිත් කෙනාට එහා ගිය කියලා දකින විදිහ එයාගේ සමාස කියන නිර්වචනයක් කිසිදු විදිහකින් නොලැබෙන විදිහක් තමා කියන නිර්වචනයක් අර තමාද හඳුනගත්තේ නැද්ද කියන කාරණාවක් එයට අදාළ නැහැ. හැබැයි ඒක හිතලා නෙමෙයි. ඒක ඥානයක් ඉදීම. එතකොට දැන් ඔය සති උපාදාන කියන කාරණාවක් එක්ක එයාගේ දැන් ආපහු දැන් ඥානයක් කියන එකක් තිබුණාට පස්සේ ඥානෙ නැහැ කියලා එකක් කියන්නත් වෙනවා. එතකොට දැන් එයාගේ මොකක් හරි ආය වින්දා ගැනීමකින් තොරව අර යන්නේ දැන් අර ඒ විදිහට අර ඉරියෙ කුත්තේ දර අනිත්‍ය කියන කාරණාව සති සහ උපාදාන කියන කතේ. නැත්නම් අනිත්‍ය දුක්ඛ නාම කතා කරන්න බැහැ. අනිත්‍ය දුක්ඛ නාම කතා කරන්න තියෙන සංස්කාර සකස් වීමක් කියන මේ දෙයක් එක්ක මේ සකස් වීම කියන කතාවත් එක්ක අනිත්‍ය දුක්ඛ නාම කතාව ඉක්ම වෙනවා නිවීම කියන කාරණාව. එහෙනම් සති උපාදානයේ කතාවක් නැහැ. ඒක අනිත්‍ය දුක්ඛ නාම කියන නිර්වචනය තමයි සති උපාදානීය කියන කාරණාවත් මේ සකස් වීම කියාලි දකින්නේ. අතනත් ඒකට අනුගත වීමක් තමයි වෙන්නේ සද්ධාජ දෙමොච්චති. ඒ ඉතන සිදු වෙන කාරණා අනිත්‍ය දුක්ඛ නාද සම්මාසනේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. මොකද අර වචනෙන් හැමිලා ඒක අත්දැකීමක් නෙමෙයි. ඒක කිසි විදිහකින් ඒක නිරවුලුත් නෙමෙයි අත්දැකීමකුත් නෙමෙයි නිරවුල් සහ අත්දැකීම කරන තමන් හම්බෙලා. ඒ කිසි දෙයක් නැතුව ඒ කියන්නේ සම්පූර්ණයෙන් සුවිසුද්ධෙන් අර මං කියලා. ඒක බොක්කෙම්ම කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ දෙන්න ඉදිලා ඉච්චරයි. ආයි තමන්ගේ කියන කිසිදු කාරණාවක් එක්ක ලකුණක් නැහැ. ප්‍රශ්න කියන අනිත්‍ය නම් යමක් නැතිනම් දුකද
එතකොට ඊළඟට අහන අනිත්‍ය නම් දුකද කියලා. දැන් මේ මේ මෙතන ඉන්නේ දැන් මේ චින්තනේ ඉන්නේ. නිකන් ඔහේ උත්තර දෙන්න නෙමෙයි දැන් අර මුලින් එක කිව්වනේ මේ චින්තනේ ඉන්නේ. ඉතර අනිත්‍ය නම් දුකද කියලා හරුවා. ඒක දුක කියන කාරණා ඒක උර එවක් අනිත්‍ය නම් දුකද සැපද කියලා. එතකොට එතන ලැබ ගන්න ලැබ ගැනීමක් කියන්නේ පිහිටීමක් නැත්නම් යෙදීමක් මෙන්න මේ නිර්වචනය අහන්නේ දුක දුක කියන එක කියන්නේ සැපයි නම් සැපයි කියන එකේ ලැබ ගැනීමකුත් ඇත්ත කියන්නේ අන්න දුක කියන නිර්වචනය. ඒකෝ තමයි අනිත්‍ය නම් දුක නම් එතන ඒ තමයි මම කියන එක කෝ නිර්වචනය. ඒ තමයි මම ඒ සමස් මේ සම ඇත්තද කියන කාරණා ගැලපෙන්නේ නැහැ. අන්න ඒ චින්තනයත් එක එදෙනකොට අර මුලින්ම අනිත්‍ය කාරණාව කතා කරනවා. එතකොට අර හේතුඵල ධර්ම නිර්වචනයමයි. එතකොට අනාත්මයමයි පිළිගන්නේ. ඔය ඔය දර්ශනේ දිගට යන තැනදී අන්න නිවෙනවා. හැබැයි මේකෙදි සෝතාපන්න වීම ගැන කතා කරන්නේ. එතකොට එහෙනම් මේ මේ දැන් මුලින් සද්ධාවෙන් යොමු වුණා අර විචක්ෂණ සීලී බව ඇති වුණා සද්ධාවෙන් යොමු වුණා ඒක විතරක්ම හිතාගෙන ඉන්නවා. ආයිත් ඒ ඒ කියන පැහැදිලි කරපු චින්තනය විතරක්ම හිතනවා. පොඩි මොහො අලුත් දෙයක් එකතු කරන්නේ නැතුව ඒ ඒම ඒ විදිහට ඊළඟට බුදුන් වහන්සේ කියනවා චතුරාණ්‍යසු කියලා. හයතන ඒක කියන්නේ යෙදින් ඔක්කොම කියන එකනේ. අන්න හයතනම ওই විදිහට ওই චින්තනයේ මෙහෙවන තැනදී අන්න නොතපන්න වෙනවා කියනවා. එතකොට ඒ භාවිතා බහුලීකතා ඊම තමයි නිවීම කතා කරන්නේ. ඒක භාවිතා බහුලීකතයි. එතකොට හේතුඵල ධර්ම දැක්ම හේතුඵල ධර්ම දැක්ම කියන කාරණා මම දැක්කා නෙමෙයි. මොකද මම දැක්කා නම් මට මේක යෙදෙන්නට ඕනේ. මොනවා හරි නිර්වචනයක් ධර්මයේ කියලා අපි දැන් වෙන මොනවද ගන්න කන්නේ කරන්නේ. නමුත් ගන්න එකක් නෙමෙයි. අර අර ඒකයි බුදුරණාහසේගේ අවබෝධය කියන කාරණාව එක පහ දෙන්නේ. නැත්නම් කලින් මෙතන නැමීම කියන එක පහ දෙන්නේ කිසිදු විදිහකින් තමා කියන නිර්වචනයේද ධර්මයේ කියලා හරි දෙයක් හරි හම්බෙලා නැහැ. ධර්මයේ කියලා හරි දෙයක් හම්බුනා නම් ඒක හම්බෙලා තියෙන තමන්ටනේ. අර නැමීමයි අර බුදුරණාහසේට අදිමුච්චති කියන කාරණාව ඒ නැමීමයි කියන කෘත්‍යය තමයි සක්කා නිරෝධය කියන කාරණා. මොකද අර කල්‍යාණ මිත්‍රය කියන එකත් ගැඹුරු ධාම කියන කාරණා එක්ක. එතකොට එහෙනම් එතනදිම අර තමන්ට ගෝචර බවක් නැති බව, ඒ කියන්නේ තමා කියන ගෝචරත්වයේ ඉක්මවන බව. ඒ ඒ කාරණාව තුළම කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවත් නෙමෙයි එතකොට. බුදුරණාහසේ කෙනෙක් ඉන්නවත් කියන කාරණාව නෙමෙයි. ඒක තමයි බෝධිය කියන කාරණාව. සකලස බෝධි අන්නේ බෝධියට අනුගත වීම කියන කෘත්‍යය. එතකොට එතකොට දැන් මෙතන හිටියොත් එතන වණින්ද තියෙන්නේ අර අර සිද්ධියත් එක්ක විතරයි. අර ඒ කියන්නේ ওই සිද්ධිය ඒ විදිහට හේදෙන්නට ඕන. ඒක හැබැයි අපව බාහිරින් පිටින් ආයලා කල්පනා කරන්න බෑ. ඒක තමයි අපේ තව අභිනේසිකේ කාරණාව ওই කාරණාව එනකොටම එයාගේ ඔක තාත්වික සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම කියන කාරණාවයි සහාර එීමේ අනිත්‍ය ස්වභාවය කියන කාරණාවයි ප්‍රශ්න කිතුන් කියන්නේ පස්සේ නෙවෙයි සූත්‍රයත් එක බලනවා එහෙම අහුවෙන්නේ අපිට අපි කියවෙන ඉඳන් පස්සේ අහුවෙන්න අපිට එහෙම එක නැත්කල එතකොට දැන් ඒ කියන කාරණාවයි අර කල්‍යාණ මිත්‍රයාට අනුගත වීම කියන කාරණාව ඒ කියන්නේ ඒ ටිකේම පදනම තියෙන්නේ අභිනේස් කියන කාරණාව ඉක්ම වීම කියන එකත් එක්ක මුලින්ම ඒක තමයි. ඔව්. හැබැයි දැන් ඔක භික්ෂුන්ටනේ කියන්නේ මූලික සත්‍යයක් ඉදිරියට තියෙන්නේ. අන්න ඒකයි අඩේ තියෙන්නේ. මූලික සත්‍යයක් ඉදින්නේ නැතුව ওই කාරණාව අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ සාසනයේ භික්ෂුවක් කියන කාරණාව ඒක අර මූලික කටයුත්ත ඉදීමේ කුත්‍ය වුණ කෙනාටයි මේ කාරණාව කතා කරන්නේ. එහෙම නැතුවත් එහෙම තමන්ගේ තමන් හිතන තමන් කල්පනා කරන මොනවා හරි දෙයකට යනවා. අර කාරණා අදෙවිදි තැනදී මෙතන මේ කතාවයි දැන්. තෝරන්නේ අපි සෝකලෝ දැන් රූප වේදනා සංඥා සංඛාර කියලා දැන් අපි ඒ කියන්නේ මේ සූත්‍රයෙන් අයින ලස්සන දැන් මේ දවසල විද්‍යාවල කියවන්නේ රූපනේ විදීම හඳුනා ගැනීම කියන කාරණාව ඒක නැත්තම් අර පිටම ගන්න දැන් මේ ඇවිදින්න මතලම දැන් තම බක්කවා කියන එක අර යන්නේ කොහෙද මන්නේ කොහෙද නැතුව අර කනවා කියන එක විග්‍රහ කරන්න කියන එකක් කියනවා. එතකොට මේ කනවා කියන එක විග්‍රහ කරන්න කියන කතාව කොහොමත්ම බෑනේ සම. එතකොට දැන් නමුත් එතන තියෙනවා කියන්නේ යම් චින්තනයක් තියෙනවා නම් එයාට ඔය අභිනිවෙස කියන කාරණාව සහ ඔය රූපය කියන්නේ වේදනාව සංඥා සංකාර කියන එක ගන්න ඒ කියන්නේ ඔව් ඒකේ මූලිකම සිදුවීම තමයි මං කන්නේ. හරි නිර්වචනේ කනවා කියන එක කතා කරද්දී මං කන්නේ. වෙන කවුරු කන්නේ නැහැ. එතකොට ඒක මට අයිති කියන නිර්වචනේ වෙනවා. මට මම කරන වැඩක්. එතකොට එහෙනම් කනවා කියන ක්‍රියාවක යෙදීම තමයි මගේ කෘත්‍යය.
එකෙන මම කියන කෘත්‍ය නිර්වචනයේ තාත්වික ක්‍රියාකාරී බහුවේ නිර්වචනයේ මම කියන එක. එතකොට දැන් මෙන්න මේ කාරණාවට තමයි බුදු කියන්නේ ලෝකේ බුදුරණවහන්සේ නෙමෙයි ලෝකේ විමුක්තිකාමී මේ පංචපා මේ රූප වේදනා සංකාර විඥාන කියන නිර්වචනයේ දෙන්නේ. පංචපාතතාව නෙමෙයි රූප වේදනා සංඥා සංකාර ඔය පහ කතාව. එතකොට ඔය පහ කතාව නිර්වචනයේ තමයි එතනදී කනවා කියන නිර්වචනය නැතුව හැම සිද්ධියක් එක්කම කනවා බොනවා නනවා ඉන්නවා ඉදෙනවා කියන හැම එකක් එක්කම පොදු කරනවා රූප වේදනා සංකාර විඥාන පහ. එතකොට අර කනවා බොනවා නනවා ඉදෙනවා ඉදෙනවා කියන කාරණාව කතාව නැහැ. රූප වේදනා සංකාර විඥාන කියන පහක් කියන එක තමයි ඒ ක්‍රියාකාරී ස්වභාවය කියන්නේ. එතකොට දැන් කනවා කියන එකත් මම කියන එකමනේ. එහෙනම් අර ටිකත් මමම තමයි. හැබැයි ඒක මමම වුණාට ඒ නිර්වචනයේ මේ මුත්‍තිකාමෙන්ගේ අසහාය චින්තනය කියන්නේ මේ 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 කාරණා තුල අඩුපාඩු යාලට හම්බ වෙනවා. ඒකෝ රූපය කියන ගති දැනෙන කියන්නේ මොන හරි ඒ ගති විඳීම කියන ඒ කියන්නේ ඒ මේ කරුණ මොන අඩුපාඩු විශේෂයෙන් හම්බ වෙන දේ තමයි පදවෙනීම රූපය කියන කාරණා. එතකොට ඒ අතික්‍රමණය කරනවා. හැබැයි ඒ කාටවත් හම්බ වෙන්නේ නැහැ මේක පංචපාස්කන්ධ බව. මොකද හේතුව උපාදාන පංචපාස්කන්ධය කියන්නේ එකලෝ සංඛාරයත් එක්ක සාසව උපාදානිය කියන නිර්වචනයනේ. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන කාරණාවක läගගත් බවක් කියන කතාව නෑ යාලට. දැන් මම අර කනවා කියන නිර්වචනයේට මම කියන කාරණාව පෙන්වුවට ඒක මම බුදුරණාහතේ පැත්තට ගිහිල්ලා නම් මේ පෙන්වන්න යන්නේ. හැබැයි එහෙම නැතුව යාලට අර මම කියන කාරණාව සමාසින කාරණාව කියලා හොයන්න නැතුව මෙතන රූප ඥාන සංකාර විඥාන පහක ක්‍රියාකාරීත්වය. ඒතකොට මෙන්න මේක ඒතකොට බුදුරණවහන්සේ කියන්නේ නෙමෙයි. මේක ලෝකයේ අනේ විමුක්තිකාමින් මේ ප්‍රතිපදාව ගිය. මෙන්න මෙතෙන්ද මෙතෙන් අපට අදාළ නැන්නේ රූප ඥාන සංකාර විඥාන කියන පහක්. මොකද අපි ඒ කාරණා ඒ චින්තනයක් අපට නැහැ. අන්න ඒක නිසා තමයි කනවා කියන එකත් එක මම ගත්තේ. ඒතකොට මේ පහ එතෙන්ද අරුඩ කරගත්තා නම් මොකද ඒක අවශ්‍යයි වුණාට. අපේ මූලික තනිය අපේ මේක විභාර නැති වුණාට විමුක්තිකාමී ස්වභාවයක් බුදුරණවහන්සේ ධර්මයක් කොහොම. එහෙනම් මේ පහ ඉතින් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒතකොට මේ පහ කතා කරන්න වෙනවා. හැබැයි මේ පහ කතා කරන්න කලින් අර චින්තනය දීලා ඉන්න වෙනවා. එතකොට මේ පහ කතා කරලා අන්න එතකොට ඒ කන්නේ මම නම් රූප වේදනා සංකාර විඥාන කියන පහත් මම්ම කියන එක තමයි. හැබැයි මේ පහට අනිත් අය වටහා ගත්ත දේට වෙන අර්ථයකුත් බුදුරණවහන්සේ දෙන්නේ ඒකයි. මොකද ඒක බුදුරණවහන්සේ මෙතන පංච උපාදානස්කන්ධය කියන නිර්වචනේ තහවුරු කරන්න ඕන විදිහට මේ පහට අර්ථයක් දෙනවා. අර මෙරිංග ගැනීමයි සියල්ලක්ම නිර්වචනය කරන්න ඕන විදිහට මේ පහට අර්ථයක් දෙනවා. ඒ අර්ථය හොයන් යනකොට තමයි මේ පංච උපාදස්කන්ධ කියන කාරණාවක් එක්ක එදීම කියන එක නෝනක් එයාට එන්නේ. එහෙම නැත්නම් එයා රිංග ගන්න බවක් එන්නේ නැහැ. දැන් සාසව උපාදානීය කියන එකයි අර එකලොස් ආකාරය කියන එකයි මේ ඔක්කොගෙම කාරණා තමයි රිංග ගන්න කියන එක. ඔන්න ඕක වැරදි. ඕක වැරදි කියලා පෙන්වන එක තමයි පිටින් ඇහෙන්නේ. ඒකෝර බලන්න කොච්චර සිහියක් පිටින් තියෙනවද නේද? කොච්චර නෝනක් තියෙනවද නේද? කොච්චර වීර්යයක් තියෙනවද? අසාමාන්‍ය සිහියක් වීර්යයක් අර සූක්ෂම තීක්ෂණ බව කියන කාරණා. දැන් බුදුරණවහන්සේ නිපුණව කියනවා. ඊළඟට නිපුණව පඬිතු වේදන කියන කාරණා ඔන්න ඔය වගේ තමයි ඉස්මතු වෙන්නේ. එච්චර සූක්ෂම සිහිය නෝන වීර්යයක් ඇති තැනදී තමයි අර මේ රූප ආහන සංකාර විඥාන කියන පහට මේ අභිනිවේශ කියන රිංග ගැනීම සාසව උපාදානීය මේ සියලුම නිර්වචන එක මේ යෙදීම එක පෙන්ලා දෙනවා. ඒ පෙන්ලා දෙනවා කියන්නේ මේ ටික පෙන්ලා දෙනවා නේ. මේක වැරද්ද කියනකොට අරහි කාරණාව මේ වැරදි කියලා දැන් මේක පෙන්නන්නේ. නමුත් මේක අපට ඉදලා තියෙන්නේ එතන ඒ පැත්ත එක ඇහෙනකොට ඒ කියන්නේ සම්මාදිට්ඨියේ ලෞකික තියෙනවනම් තියෙන කෙනා කියන්නේ හරිද යන්නේ. එහෙනම් අපට ඒක අහුවෙන්නේ නැහැ. කිසිසේත්ම අහුවෙන්නේ නැහැ. කවදාවත් අහුවෙන්නේ නැහැ. මෙතන වැරදි. අන්න එතන තමයි අභිනිවේශ කියන නිර්වචනය එන්නේ රූප ආහන සංකාර විඥාන කියන එකත් එක්ක. එතකොට ඒක මොකද්ද කියලා අහන්න ඕනේ. මේ කියන අහපු නිසා වෙන්නේ ඒක හොයන්න ඕනේ ඊට. අන්නේ හිවීම තමයි අත්තං උප්පරික්කති කියන කාරණාවේ කියන කාරණාව. එතකොට සම්නිකරම ඊතර වීම ප්‍රතිපදාව වෙලයි. ඒක ඥානියත් එක්ක සීකේ කුට විතරයි කතා කරගන්න පුළුවන්.
මේ සීකයාගේ ඥානියත් එක්ක. එතකොට යාගේ ඥානිය හැම සීකයකම දැන් සාගිය ප්‍රතිමසේ මහිතදී සාගිය තියෙන සීකේ ඉන්නවනේ. එක්කෝ ප්‍රතිපදාවක් එක්ක යෙදීම නැත්නම් කොහොමත් මේ අනාගාමික කෙනාට අදාළත්වයක් නැහැ. අනාගාමික කෙනාට එතකොට එහෙම කතා කරමු. නැත්නම් ප්‍රතිපදාව වෙනකොට. එතකොට ප්‍රතිපදාව වෙනකොට රාගය හිතන ඕන විදිහට හිත හිතුවට ද්වේෂය හිතන ඕන විදිහට මානසිකාර කරාට කියන්නේ ඒකම කරාට ඒක යෙදෙන්නේ නැහැ. මොකද යෙදෙන්නේ නැත්තේ ඉතින් මේ පැත්තේ වෙනම මේ වෙනම කෝණයක් හැදලා තියෙනවා. වෙනම කෝණයක් කියන්නේ අර තමා කියන කාරණාවක භුක්ති විඳීම සහ තමා කියන රිංග ගැනීම කෘත්‍යයක් වෙන්නේ නැහැ. කෘත්‍යයක් වෙන්නේ නැහැ. ඊළඟට අර විදිහට මුචක්ෂණ සීලි බව වෙනවා. එතකොට දැන් මේ කියන කාරණා එන්නේ නැහැ. කියන කාරණා වැඩි දෙයක් ඒ කියනේ එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ ඒක නැති වෙනවා කියන එක නෙවෙයි. ලෝකේ නිස්සාරණ කතා කරා හැබැයි වෙන එක ලැබගත්ත නෙමෙයි. දැන් කාමී දුරු වුණා නම් ලෝක කතා කරන්නේ මොකක්ද හිටියා කියලානේ. තරහායින් වුණා කියන්නේ තරහා මානසිකාරය මානසිකාරයෙන් අයින් වුණා කියන්න බෑනේ නේද? එහෙනම් මෛත්‍රී මානසිකාර කරන්න එපා. දැන් තරහා මානසිකාර කරද්දී ව්‍යාපාදී මානසිකාර කරද්දී අවිහිංසාව වෙන අව්‍යාපාදී පිටනවා කියන්නේ මෛත්‍රී පිටනවා කියන එක නෙමෙයි. මෛත්‍රී මානසිකාර කරනවා කියන එක නෙමෙයි. අව්‍යාපාදී. එතකොට එහෙනම් මේ තරහ නැති බව කියන කාරණා. ව්‍යාපාද නැති බව කියන එක. එතකොට එහෙම නැති බව කියන්නේ ව්‍යාපාද කියන කාරණාවක් නැති කි මොකද ඇයි එන්න ඉඩක් නැන්නේ එදෙන මේ තරහා කියන එක හිතීමක් නේ හිතීමක් නම් ඒක අරූපයන සංගත විඥානනේ එතකොට ඒ එහෙම කාරණාවක් තමා කියලා යෙදෙන්නේ නැති විදිහේ තමා කියලා යෙදෙන්නේ නැති විදිහ බවක් නම් නිර්වචනය වෙන්නේ ඉතින් මේ කතාව කතා කරන්න බැරි වෙනවනේ ඒ කතාව විසමුත් වෙන්නේ නැති වෙනවා එතකොට අන්න ඒක තමයි නිරෝධය හැබැයි වෙන මොකක් හරි ලැබුණා නෙමෙයි වින කාරණාව ලැබුණා නෙමෙයි මේ කතාව කතා වෙන්නේ. ඒ කියන්නේ එහෙම කතාවක් කතා නොවීම කියන එකයි මේ අව්‍යාපාදේ කියන කාරණාව කතා කරන්නේ. ඒක තමයි දැක්කේම මේ කාරණාව චිත්තං විරාජය කියන්නේ. ඒ වගේ එකක්. එහෙනම් අපි චිත්තං විරාජය තමයි වෙයි චිත්තං විරාජය කියලා එතන කතා කරන්නේ තව එකක් එක්කනේ. දැන් ධ්‍යානංග ධ්‍යානත් එක්ක නිසා දැන් ධ්‍යානේ ඉන්නවා. එහෙනම් මෙතන චිත්තං විරාජයද කතා කරන්න වෙන්නේ කාමයේ තියෙනවා කියලා. නමුත් කාමයේ තියෙන්නේ නැහැ. ඒ නිසා කාමයේ කාම මානසිකාර කිරීමකට නේද? තරහ මානසිකාර කිරීමකට නේද? එතකොට ඉන්නවා කියන කාරණා නෙමෙයි. එතකොට චිත්තං විරාජයද කියන වචන කතා කරන්න බෑ. මොකද හේතුව වෙන එක ඉන්නව කතාව නැති නිසා. වෙන එක ඉන්නවා කියන කතාව දැන් ඒ කියන්නේන කතාව ඉන්නවා කියන කතාව ගත්තා නම් චිත්තං විරාජයද කියලා කියන්න පුළුවන්. ඉතින් චිත්තං විරාජයද කියන කාරණාවට යමෝ පාදක. යමෝ පාදක වෙන්නට ඕන. එකෙන් දැන් ඉතින් කතා කරන්නේ ධ්‍යානත් එක්කම. එතකොට දැන් අපි තෝ කාමයක් ඉතින් මේ මෙහෙම කතා කරන්න පුළුවන්. කාමයේ ඉන්න කෙනෙක්, තරහක ඉන්න කෙනෙක්. එතකොට ඒකෙදි අන්න එතනදී දැන් මානසිකාර කරන කෙනෙක් නෙමෙයි ඉන්න කෙනෙක්. මානසිකාරය එදෙච්ච කෙනෙක්. එතකොට ඒ ඊදීමේදී අර චින්තනීස්මතු වෙනවා. අන්න එතකොට විරාජය තියෙනවා. නමුත් මෙතන කතා කරන කාරණා මානසිකාර කරනකොට වෙන්නේ නැහැ කියන එක. අසලදී ඒ කරාගි හරි තරහ හරි ඉන්නකොට ඒ කාරණා වෙනවා අන්න චිත්ත විරාජය. මේ තවරණ දැන් ඔය ඕකම කිව්වා මේ පිළිබස් කටක මොකද කියන්නේ කියලා විදිමත් කියලා අර කාමයේ කය රූපේ කියන කාරණාවත් එතකොට ඒතර කාමයක් කතා වෙනවා ඊට පස්සේ කය කියන්නේ ඊට පස්සේ රූපේ කියන්නේ දැන් අපි බලන රටාවට ඕනනම් තුනක් කියලා මේකෙන් පස්සේ ඒ වගේ තියෙනවා එතකොට එතන මේ කොහොමද ඒක දැනන්නේ අපි කාමය සහ කය ඊළඟට රූපය කියන කාරණා එකකට අර ඒ තුන අපි වෙන්නේ වශයෙන් ඒ ප්‍රකට වෙන එකක් එක්ක නම් කෙනෙකුට තියෙනවා කාමය එක්ක එතකොට සංකල්ප වශයෙන් රූපහද ගන්ධස් පහස කියන මේත් එක්ක කාරණා ඊළඟට කය කියනකොට දැන් ඕනම කෙනෙකුට දැන් කයත් කාමයත් එක තමයි ඉදලා තියෙන්නේ. මේ කය කියන නිර්වචනයත් එක්ක. ඒකට අපි ගත්තා නිරෝගී බව, ඊළඟට ලස්සන බව, පහසු බව මේ මේ කාරණා එක්ක තියෙනවා. එතකොට ඒක කය කියන කාරණා එක. රූපය කියන කාරණාව එක්ක කතා කරනකොට දැනෙන දැන් අපි තුම් දැනෙන අපි දැන් අපේ පැත්තෙන් අපිට පින්තූරය කියන එක කතා කරන්න තියෙන්නේ. නැත්තම් මේ දැනෙන ගතිය කියන කාරණාවක, දැනෙන ස්වභාවය කියන කාරණාවක මෙන්න මේ කරුණු ටිකත් එක්ක කියන්නේ ඒ කාරණාවක ඉදෙන එකත් එක්ක. ඒ කාරණාව ඉදීමත් එක්ක තමයි කතා කරන්න ඕනේ. දැන් අපි ගමුක සමහර කෙනෙකුට කාමයේ කියන කාරණාවෙන් ගත්තම නිකන් නෑ වගේ හිතෙන පොරණ කයට
කයද පහස කියන එක ඒකත් කයත් එකමනේ. නමුත් අර කය කියන කාරණාවෙත් වෙනම චින්තනයක් තියෙනවා. ඒක ඒකට අර කාමය කියන එකට ගොදුරු වෙනවා. නමුත් එයාට වැඩි කියන්නේ එයාගේ යෙදීම වැඩි තියෙන කය කියන කාරණාවක. ඊළඟට රූපය කියන කාරණාවේදී ඊට වඩා කියන්නේ අතර මේක තියුණු කියන රූපය කියන කාරණාවකට එහෙම මේ රූපාවචර කියන ස්වභාවයත් එක්ක යටට දැනෙන ගති කියන්නේ ගෝචර වෙන ගති කියන්නේ තමයි යෙදෙන ගතිය කියන කාරණාව එක්ක රාගයේ ලැබ ගන්න කාරණා ප්‍රකට වෙඩි. ඒකෝර ඒක තමයි යාගේ දීම තියෙන්නේ. අන්න ඒක ඉක්මනම තමයි කතා කරන්නේ. දැන් ඒකට බන්ධනීය. මේ ඒක ගන්න දැන් ඔය කාමය නයිස්කම් නිකම් කියන මේ කාමයේ ප්‍රේම කියන කතාවක් කතා කරන්නේ. එතකොට ඔය ඒක කොහොමද ගන්නද දැන් ඔය කියන කාරණාත් එක්ක කාමයේ මේ ඉක්ම වීම කියන කාරණාව දැනගන්න. සිතන් ඉරදී ජීව යම පාදක කරගෙන වගේ તો මෙතන මේ නයිස් කාමයේ කියලා රළු පිළිගන්න එහෙම නැත්නම් අපි ඔව් එතකොට මේ ඒ කාරණා විසඳන එක මේ ඔය කියන නික්කම්මය කියන කාරණාව මේ අනුපිළිවෙල කතාවේ හිතෙන එක නම් එයාගේ කොහොමද දැන්නේ අර මේ සූත්‍රයක් නිකන් මොකක්ද ලාවට කිව්වා ඊබද කරනවා මේ එතකොට ඒකේ ওই කියන කාරණාව අර මේ කියෙච්ච තැනම මට හිතුනේ ලොකු නුවණක දෙයක් කිව්වා නිස්සරණයේ සූත්‍රයේ නුවණක් එක ඒකසේකේ කියලා මම කියන්නේ නිකම්මයි කියන එක ලොක් කතා කරන්න පුළුවන් නේද නම් මේකක්වත් ලෝක නැතිව නෙමෙයි. එතකොට දැන් අනුපිළිවෙල කතාවෙන් බුදුන් වහන්සේ ඉස්මතු කරන්නේ නිකම් මානසික සංසතියේ ලෝක කතාවත් එක්කනේ. වෙන එකක් නෙමෙයි. එතකොට නේද ඒක මූලික කාරණායි ස්කන්ධ. ලෝකේ කාරණාවත් එක්ක දැන් කාමයේ නැතුව අවියක් කාම සංකල්ප නැතුව නිකම් සංකල්ප. එතකොට මේක ලෝකේ වචෙන් කතා කරන්න පුළුවන්. හැබැයි නිකම් මේ කියන කාරණාව කාමයේ ඉක්වීම කතා කරන්න පුළුවන්. ඒ කාමයේ ඉක්වීම කියන කතාව තියෙන්නේ සක්කාය කියන නැත්නම් සුඛියත්‍ය කියන ඉක්මන් ප්‍රතිපදාව එක්ක නිසරණයේ සූත්‍රයේ. හැබැයි ලෝකයේ වචනුන් එක්කම කතා කරන්න පුළුවන්. එතකොට මේ අනුපිළ කතාවයි කතා කරන්නේ ඒ නෙක්ඛම් මේ පිළිබඳ. ඒ නෙක්ඛම් මේ කියද්දි නෙක්ඛම් යක් යෙදීමක් හැම වෙලෙම තියෙන ඒත් ලැබ ගැනීමක් නෙමෙයි. නෙක්ඛම් යෙදීමක් තියෙන්නේ. හැබැයි නෙක්ඛම් මේ යෙදීමක් තියෙනවා. නෙක්ඛම් මේ යෙදීමක් තියෙනවා. නෙක්ඛම් මේ මොකද්ද කියලා අල්ල ගැනීම නෙමෙයි. අල්ල ගන්න අවස්ථාවලට එදෙනවා ඊළඟට යාත්‍ය නුවණ වැටෙන ඒ විමුක්තිකාම කෙනාගේ නුවණ වැඩෙන අන්දමට මොනවා හරි දෙයක අල්ල ගැනීමක් තියෙනවා. දැන් බුදුරණවහන්සේ අල්ල ගැනීමට නොදී තමයි නෙක්ඛම් මේ ඉස්මතු කළා අනු පිළ කතාවෙන් මේ ධර්මයේ කියලා දෙන්නේ. ආස්තව උපාදාන සහිතව ඒකලෝ සාකාරයකට කියන කතාව ඒක සඳහන් වෙනවා. ආස්තව උපාදාන කියන කාරණාවෙන් තොරව හේතුඵල ධර්මත් එක්ක අනිත්‍ය දුක්ඛ ස්වභාවය කතා කරලා ඉවර වෙලා රූපකණ්ඩ කියන කතාව කරනවා. එතකොට මේ වගේ පැහැදිලි වෙනවා. ආස්තව උපාදාන කියන දෙකත් එක්කම යන්නේ කාණ්ඩ කන්ද උපාදාන කන්ද උපාදාන කන්ද කියන්නේ එතකොට දැන් මේ ආස්තව කියන කාරණාවත් එක්ක එතන ඔය ඔය දැන් අපි පිටේ නිකන් ඉරව කරගන්න වගේ එහෙම එන්නත් ගන්නට මේක උපාදාන සහ ආස්තව කියන කාරණා. ඒ දෙක මේ එයාගේ යම් පැවැත්මක් තියෙනවද නම් පැවැත්මක් එක්ක පැවැත්ම ආස්තවනේ ආස්තව. ඒ එතන ඒ වගේ අදහසක් හොඳ පැවැත්මම ආස්තව අඥානකම ආශ්‍රව අපි ප්‍රාත්ම කතා කරනකොට ප්‍රවැත්ම ආශ්‍රව. ඒතර ප්‍රවැත්මම යෙදීම තියෙනවනේ ආශ්‍රවනේ. දැන් අතනදී අර අනිත්‍ය දුක්ඛ නාම නිර්වචනය දීලානේ. එතකොට මාර්ගෘත්‍ය. මාර්ගෘත්‍ය කතා කරනවා. මාර්ගෘත්‍ය කතා කරනකොට ආයේ එතනදී ආයේ පිටේ ඉඳලා මහින්ද යන්න බෑ. ඒක මාර්ගෘත්‍ය. එතකොට දැන් කියලා දෙන්නවා යෙදීමම කියන කාරණාව. යෙදීමක තමයි මාර්ගෘත්‍ය තියෙන්නේ. හැබැයි මාර්ගෘත්‍යේ කාරණාව නිර්වචනය වෙද්දී ආය කතා කරන්න බෑ පිටේ ඉඳලා. එතකොට කෙනෙක් හොතපණිනවා නැත්නම් කෙනෙක් රහත් වෙනවා. ඒක පිටට ගිහිලා ආය බලන්න බෑ. එතකොට ඒක ඇත්තන සාසව උපාදානීය වචන කතාව නිස්සභා වෙලා යනවා. හැබැයි දැන් සාසව උපාදානීය කියන කාරණාව කතා කිරීම සේකේ කෙනෙකුගේ ඥානියක් නේ. සේකේ කෙනෙකුගේ ඥානියක් තමයි මේ පංචපාස්කන්ධ කියන කාරණා. එතකොට ඒ එතනදී මාර්ගෘත්‍යයේදීම නෙමෙයි සේක කෙනෙකුගේ ඥානියක් ඇටියෙට
පංචපාදික. ඒක සුඛියත් කියන එක. ඒතර සක්කාය කියන. එතකොට ඒක තමයි මාර්ග මේ මේ ක්ෂේත්‍ර කියන එකේ දී. ඒක තමයි අපි හිතමු කොහෙද? මේ කතාවේම ශේකය කියලා කියනොත්. ඔව්. කතාවේම ශේකය කියන්නේ කතාවේම ශේකය කියන එතනම ප්‍රවැත්ම. ඒ කියන්නේ අර ඉතර වීම කියන කාරණාව වෙලා නැහැ නේ. දැන් අපි කතා කරන දැන ගන්න. ඉතර වීම කියන කාරණාවක් කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන නේ. ආශ්‍රව ප්‍රහාණය කියන ආශ්‍රව ප්‍රහාණය කරලා නැ කියන්නේ මේ යම් ආශ්‍රව අර සම්බස්සුට කියන කම ප්‍රහාණය කරලා තියෙනවා. කියන්නේ ආශ්‍රව අර කතා කරන කාම භව අවිජ්ජා කියන ආශ්‍රව සම්පරිපූර්ණ ප්‍රහාණය නේ. එතකොට ඒ නිසා මේ ආශ්‍රව ඉදීම තියෙනවා. මොන්නේ සාධාරණ දෙයක් නම් දැන් අපි හිතමුද යා සම්පූර්ණයෙන් ආශාවක් කියන සබහයි කැවිලා නේ. ආශාවක් කියන සබහයි කැවිලා නැත්නම් අනිවාර්යයෙන්ම එතන කතා කරලා යුතුනේ. ඒ කතා කරනවා කියන නිර්වචන එකම කිහිල්ල ඉවරනේ ආශාව කියන්නේ. දැන් කතා කරනවා කියන නිර්වචන එකම ආශාව කියන වචනේ කිහිල්ල ඉවරයි. සාහර ඒකට දැන් අර ඉතාල විරාජිත කියන කාරණාව මේ දැන් ගොඩක් තැන්වල තියෙන යථාභූතයත් එක්ක අර මේ තමම ඒ කියන්නේ දැන් මේ අභිනවසයි කියන කාරණාවත් සම්බන්ධ ඒක හයි අපි ගත්තොත් එහෙම මේ ඒකත් මේ සම්පූර්ණයෙන් මේ මාර්ග කෘත්‍යයත් එක්කම තමයි මාර්ග කෘත්‍යකම සම්පූර්ණයෙන් ඔව් කෙනෙක්ට අපිට මේ කතා කරන්න බැරි නේද සද්දටි අභිනවසටි වගේ තමයි ඔව් ඒ කියන්නේ නේද චක්කුමණිච්චන් කියන කාරණාවත් එක්ක ඒ වගේ තමයි එහෙම නැතුව කතා කරන්න බෑ. එහෙම නැතුව අපි සංකල්පකින් නෑ කියන්නේ. අපි එතකොට අරක නිකන් හිතන එක සංකල්පේ අපි අභිනිවෙස් වෙලා ඒක ඒක හොයන්න ආය අභිනිවෙස් වෙලා ඒක හොයන්න ආය අපි කියන්නේ ප්‍රායෝගික අභිනිවෙස් බව යෙදিলা වචනකින් අභිනිවෙස් බව හිතනවා. නැත්නම් හිතවිල්ලකින් අභිනිවෙස් බව හිතනවා. එහෙම නැතුව ඥානයකින් යෙදෙනවා. ඒතෝනම් මේ ඊතම් මම ඒසෝස්මස්මි ඒසෝමි අත්තාටි කියලා එකක් තියෙනවා. එතකොට දැන් ඕක දැන් ඒවන් දිට්ඨි උපජන කියලා මේ දිට්ඨිය ගැන කියනවා. එතකොට මේ දිට්ඨිය කියන කාරණාවේදී මෙතන මේ කාරණාවත් එක්ක ඒතම් මම කියන එකත් එක්ක දෘෂ්ටිය සහ දැන් අතන ආරේෂ්ඨගේ මාර්ගයත් සම්මා දිට්ඨිය සම්මා සංකල්ප කියන කාරණාව තියෙනවා. මෙතන මේ දැන් මේක මම කියලා විවහාරයක් තියෙනවා. සමහර කියලා දැන් අපිට සංකල්පයකින් වගේ ලොකු තියෙන සම්බන්ධ දැන් දකින්න විදිහ එක්කනේ සංකල්ප සංග්‍රහම කිව්වේ දැන් දැනගත්තී සීනි පැලලා අපි දැනගත්තී තාපේ තමයි මම වෙන කවුරු එකක් නෙමෙයි එතකොට එහෙනම් දකින්න විදිය සංකල්පය ඔව් ඒක ඇත්ත ඒ කියන්නේ දිට්ඨියෙන් තමයි සංකල්පය දෙකෙත් දකින්න විදියට තමයි සංකල්පය තමයි දැන් ඒ තමයි මොන ඒ කොහොමද මේ කියන කාරණාව තමයි ඒ කියන්නේ දකින්න විදිය. දකින්න විදිය. දැක්මම දිට්ඨිය තමයි ඒක. දිට්ඨිය ඒක. එතකොට ඒ දිට්ඨිය තමයි මේ අර විදිහට අභිනවසකින කාරණාවක්. ඔව් දැන් ඒතකොට අභිනවස හරහින් ඇහෙන්න ඕනේ. මේකත් ඇහිච්ච නිසා වෙන්න ඕනේ. සංකල්පයක් දැන් අපිට ඒ තමයි මම කියන දිට්ඨිය තමයි මේක කියලා මේ පැත්තෙන් මේක සංකල්පය ද්විතීය කෙලෙච්ච නිසා මේ ද්විතීය නෙමෙයි වෙන සංකල්පය. දැන් මෙතන අපි හිතුව ඒතම් මම කියන තමයි මෙතන අපි සීනි පෙන්රා කියනවා මම පැහැදිලි කරනකොට සීනි පෙන්රා යෝ මෙතන තමා තමයි මේක තමයි මේක වැරදි කියන එක සංකල්පයක්. මොකද සංකල්පය ද්විතීය වෙලා තියෙන්නේ අර ඒක ඒ හිතන එක. ඒ හිතන කාරණා දැන ගැනීමත් තමයි ඒක ඒතම් මම වෙලා. ඒ ද්විතීය ඒතම් මම කියන කාරණා තමයි මේ සංකල්පය. අපි මේක ද්විතීය කියලා උනාට. නමුත් මේක සංකල්පය. මේක ද්විතීයක් නෙමෙයි. අපි දිට්ඨියෙන් තමයි හොයන්නේ. අතෙන් ගිහිලා නෑනේ. අතෙන් ගිය තැනේ තමයි එතන නිසයි හොයන්නේ. ඒකවල අපේ දිට්ඨිය අපේ දිට්ඨියකට ගිහිල්ලා වෙනවා නම් මේ සංකල්ප හොයන්නේ.
සංකල්ප කොච්චර හෙව්වත් දිට්ඨිය කැඩෙන්නේ නැහැ. අර දිට්ඨිය අර පැත්තේ අර අර දැක්මට යමු වුණා නම් තමයි ඒ කියන්නේ කලන මිත්‍රත් නැමීම බුදුරණවහන්සේ ඒ සද්ධානුසාරී කියන නිර්වචනේ අන්න ඒ පැත්තට යමු වුණා නම් තමයි දිට්ඨියකින් හොයන සංකල්පෙ නෙදෙන්නේ නැත්තේ. සංකල්පයක් හිතේ ඉතමම කියන කාරණාව හොයන්නේ අර පැත්තට නැමී කියන එක. එතකොට දැන් කියන්නේ ඔය දිට්ඨි ප්‍රහාණය කියන එක අපි කතා කරනවා. දිට්ඨි ප්‍රහාණය කියන කතා කරන තැනදී දැන් දිට්ඨි වෙන දැන් අපිට තියෙන දිට්ඨිය තියනවා දැන් මොකක් හරි මම මගේ කියලා තියන හිතගෙන. එතකොට දැන් අපිට අර විදිහේ දෙයක් ඇහෙනවා. ඇහෙන දෙයක් එක්ක දැන් අපිට යොමු වීමත් එක්ක දිට්ඨි ප්‍රහාණය කියලා මේ වචනෙත් එක්ක එනවනේ මේ වදගත් වචනෙත් එක්ක එනවා තියෙන එක නැතිව අලුත් එකක් එනවා. ඒක වැරදි. ඒ කියන්නේ ලෝකෝත්තර දිට්ඨිය කතා කරන්නේ. මම කතා කරොත් මට මම දකින විදිහක් නැහැ. අනදිට්ඨි ප්‍රහාණය. මට මම දකින විදිහක් නැහැ. ඒ කියන්නේ මම මට මට මම දකින විදිහක් නැහැ කියලා කියන්නේ මම කියන අර මම අර මම නිතර වචනය කියන්නේ මට මඟද ගන්න වෙනවා කියන්නේ. ඒ කියන්නේ මගේ මම කියන මෙන්න මේ දැකීම විදියක් දෙන්නේ නැහැ කියන්නේ. කිසිදු දැකීම විදියක් දෙන්නේ නැහැ. ඒකෝට දැකීම විදියක් දෙන්නේ නැහැ කියන්නේ අර ඇහෙන කාරණාවත් එක්ක. ඔව් ඒකත් එක්ක. ඒතකොට ඒක නිසා තමයි ඒක වැදගත් කියන්නේ. ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ. ඇහෙන කාරණා නැත්තම් මේක වෙන්නේ නැහැ. එතකොට අර දැන් අපිට නම් දැන් දිට්ඨිය කියන කාරණාව දැන් තමන්ගේ දැසගත දිට්ඨියට ගෝචරත්වයක් නැති බව නැති එකක් නැති බවක්මයි. හැබැයි ඇත්ත. අන්න ඒකයි. කිසිදු විදිහකින් ගෝචරත්වයක් නැහැ. හැබැයි ඇත්තක් නේ. ඒක ඇත්ත නිසා මෙතන හැබැයි කියලා දෙනකොට වැරදි බව තොප්පු වෙලා ඉවරයි. වැරදි බව උප්පු වෙලා ඉවරයි ලෝකෙ පැත්තෙන්. අරක අතන ඇත්ත කියලා දීම ඇත්තක් නේද? මෙතන වැරදි. හැබැයි ඇත්ත කියලා දීම කියන්නේ ඇත්තක් කියන අපේ ඥානියක් හැටියට නෙමෙයි. ඒ කියලා දුන්න කාරණාව නැමිලා මෙතන වැරදි කියලා හම්බෙන. මෙතන වැරදි කියලා හම්බුනහම එහෙනම් කිසිදු විදිහකින් අපට ලැබීමක් වෙලා නැහැ. එහෙනම් දකින විදි කියනකොට තමා කියන දකින විදි. ඒ කියන්නේ අපිට සංසංගීම වෙමින් වශයෙන් තම තමන් කියන කාරණාවේ කොටු වෙච්ච දකින විදිහක යෙදීමක් මේක ධර්මයයි කියලා හම්බුනහම ඒක මට හම්බෙලා තියෙනවා. මේක තමයි ප්‍රතිසම්පාද කියලා මොන ඒත් මටම නිතකෙන්නේ. එහෙම වුණා නම් නැමිලා නැහැ. ඒ නැමුණා කියන කාරණාවදී අපට ප්‍රතිසම්පාය ධාතු ආයතන ඉස්සන්න මේ අතිපට්ඨාන මේ අරහත්ාංග මාර්ගයේ කියන මේ දකින විදිහ එකක්වත් තියෙන්න බෑ. මොකද මේ ඔක්කොම තමා කියන කාරණාවක දකින විදිහක් තියෙනවා. ඒයි තමා කියනක තමයි ඒ කාරණාව ඉදිරියෙන්. අර නැමීම කියන්නේ එච්චර තීරුවයි. ඒ නැමීම හරියට සිදු වුණා නම් අර දකින විදිහ කිසි දෙයක් කොටු වීමක් නැහැ. ඉගෙන දැන් අපි දැන් කොහොමද එහෙන කාරණාවක් එක්ක මේ විදිහේ වැරදි. ඉතින් මොකක් හරි මේකට ගැලපෙන්නේ නැහැ නේද? සංකල්පෙම දිට්ඨිය. දිට්ඨිය. එතකොට නම් දැන් නමුත් මේ එහෙන කාරණාවක් එක්ක දිට්ඨි ප්‍රහාණයක් නැහැ. ප්‍රහාණයක් නැහැ. එතකොට දැන් ඊයාලේ එදීමත් එක්ක මේක තියෙන්නේ. එතකොට එදීමත් එක්ක ඒක තියෙනකොට මේ දැන් ඔය ඔතනදී මම මේ අර අභිනවස්ස කියන කාරණාව තියෙනවා. ඒ කාරණාව මේ එක්කාර අභිනවස නැතුව සති උපාදාය කියලා කතා කරනවා. ඒතර විතර වැරදි කියලා එකක් තියෙනවා. වැරදි කියලා කියන්නේ මම කියන්නේ අර පටවි කියන එක වැරදි කියලා පටවිම ආයෙ වෙන විදිහකට හම්බුණා කියන එක නෙමෙයි. අර මේ ඒ ඇහෙන සත්‍ය වූ කාරණාව පදනම් කරගෙන විතර දැක්ම වැදගත්. ඒක වැරදුනාට ඒක ලැබ ගැනීමක්. ඔව් ඒ කියන්නේ අභිනවස නිර්වචනය ඉන්නව ලැබ ගන්න නිසා නැත්නම් නිර්වචනය ඉන්නේ ලැග්ගන නිසා සති උපාදාන කියන මේ නිර්වචන දෙකම වෙනවා. ලැග්ගන නිසා තමයි එන්නේ. ඒකෝද මේ වැරද්ද කියන කාරණාව නිර්වචනය වෙලා. හැබැයි ඒක නා අතින් යමු වෙනවමයි. දැන් යමු වෙන්නේ නැති බවක් එක තියෙනවා නම් මේක සංකල්පයක් විතරයි. ඒ යමු වෙන්නේ නැති බවක් එක්ක තියෙන එක සවන්නත ඒ දැන් යමු වීම කියන කාරණාව වයි මේ යමු නොවීම කියන කාරණාවයිද අභිනිවෙස්ක එහෙන කාරණාවක් එක්ක අපිට මේ හරිම දෙයක් කියලා ගන්න සාපව ඉන්නවනේ. සහ මෙතනින් එහෙම ඉඳලා පුළුවන්. එහෙම ඉන්නවා නම් එයාගේ අර නෝණින් සහ මෙතන දිට්ඨියට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔව් දිට්ඨිය කියන කාරණා නෝණ ඇතුළේ දන්නේ නැහැ. දිට්ඨිය කියන එක දැකලත් නැහැ. එතකොට දැන් මේ අයින් වීම කියන එක දැන් මෙතන
සති සහෝපදාය කියන එකක් තියෙනවා ඇතයි කියලා හෝ මොකක් හරි තියෙනවා තිබුණාට මේ අර එයාට තියෙන්නේ මේ මේක හරි කියන එකද නේද අර කියන කාරණාව හරිද සහ මෙතන ඉක්මනක් කියනවා වගේ ඒ වගේ නේද ඔව් එතකොට යාර පැත්ත තමයි නැමෙලා තියෙන්නේ අයිනිස තමයි අර සුදුරනහස කියන්නේ එදන්ට මේක පුතපන්න ඔය කවුරුද කරන්නේ කියලා. හැබැයි එහෙන කාරණාව වෙන ලැග ගැනීමක නිර්වචනයක් දෙන්න බෑ. ඒ කියන්නේ වෙන ලැග ගැනීමක නිර්වචනයක් දෙන්න බෑ. ඒ කියන්නේ අපි තුම් ආය පංච පාස්කන පරිසම්පද ධාතු ආයතන නිවන සක්කා නිරෝධය කියලා හරි මොනවා හරි නිර්වචනයක් දෙන්න බෑ. මොකද නිර්වචනයක් වෙච්ච තැනදී ඒ අපි නැමුණා කියන එක අපේම පැත්තකින් තව පැත්තට දාගන්න අපි. අපේම නිරවල් භාවයක් තමයි කෙනාගේ අහන එක. ඒ කියන්නේ අපිම දාගත්තා කෙනාගේ අහන කාරණාව ආමේ සක්කායෝ දෙගෙන කියන්නේ. ආමේ නිවන ගැන කියන්නේ. ආමේ මේ පරිසම්පාද ගැන කියන්නේ. ආමේ අපට තේරෙන දේ පරිසම්පාද කියලා අපේම පැත්තක් අහපවතියි. ඒකම අපේම පැත්තක් ඉන්න බෑ. මොකද අර ඒකයි අර මේ අර කියන්නේ ශ්‍රද්ධාව කියන කාරණාව ශ්‍රද්ධානුසාරී කියන කාරණාව අදී ශ්‍රද්ධා අදිමුත්‍යද කියන කාරණාව හිතීමක් නෙමෙයි අධිමුත්‍යද කියන්නේ බැස ගැනීමක්. ඒ කියන්නේ ඒක යෙදීමේ කෘත්‍යය. එතකොට ඒකට හිතලා දාගන්න කියනනම් එහෙම අපි අපි පැත්තකින් තමයි මේක දාගෙන තියෙන්නේ. අර මේ මෙතන මේ කියන වැරද්ද ඒ කියන කෙනාගේ ඇහිීමේ අපට අද්දකින් නැතිවීම මෙන්න මේ දෙක තියෙන්න ඕනද? යෙදීමේ අපේ වැරද්දයි කියන විස්තරයත් එක්ක කියන කාරණාව අද්දකීම නොයෙදීමයි. ඉතින් කියන කන අද්දකීම නොයෙදීම නම් ඒ කියන්නේ නිවන ගැන, ඒ කියන්නේ සක්කාය දෝෂය ගැන, ඒ කියන්නේ පරිසම්පාද ගැන කතා කරන්න බෑනේ. මොකද එහෙම කතා කරන්න ගියොත් මේක අපි ඒක අපි මොකෙන් ලේබල් එකක් දාගන්නනේ. ඒකෙන් නම් දැන් අපි හිතමු කොහොම ගත්තාම දැන් අපිට සූත්‍ර කියන නම් වලින් හම්බ වෙනවා පටිසම්පාදේ කච්චන වෘත්ත ඇත්ත නැත්ත කියලා උපේ උපයස අභියෙස නිවද ඔයක කතන්දර වලින් හම්බ වෙනවා. එතකොට දැන් ඔතන ඔය තියෙන සිද්ධාන්තයත් එක්ක බලද්දී මේ සම්පූර්ණයෙන් කියන්නේ පුකජන මට්ටමින්වත් එහාට යන්නේ නැති ස්වභාවයක් මෙදී කියන්නේ මේ දැන් මොන පටිසෝපාදේ දන්න අංග 12ක් දන්නවා ආයතනක් දන්නවා මේ ධාතු විස්තරෙත් දන්නවා ඔක්කොම තියෙනවා තේපි දැන් ඔතන ඔය කාරණාව සිද්ධ වුණා අභිනියස කියන කාරණාව ඇවිල්ලා අර විදිහට සංහස වෙනවා විචක්ෂණය කියන එකක් නේ අර තියෙන්න ඕනේ. එතකොට දැන් ඔතෙන්ද ගිහිල්ලා විචක්ෂණයෙන් මේ බැලුවොත් එහෙම අර ධන්න සූත්‍ර කැලලක් දාන්න බෑ. ඒක එකනේ දැන් ඒ එතනම මම අර ඉදාර ළමයින් දෙකම සාකච්ඡාවේ තියෙන රන් කරනකොට මේක ඒ ටික විතරයි තියාගන්න තියෙන්නේ. හැබැයි මේක මේකෙන් අපි මෙහෙ වෙනවනම් හරි. හැබැයි මේක නිරවුල් වීමෙන් නේ මෙහෙ වෙන්න තියෙන්නේ. ඒ එතන කියවෙන ස්වභාවය. දැන් අපිට තියෙන ඒක නිරවුල් අපි දැන් මේක ලේබල් දාලා නිර්වචනය කරගෙන මේ දැන් අපි අපිට තියෙනවා ඒ සූත්‍ර පරියායයක් විතරක් අර්ථ පරීක්ෂණය දෙනවනම් එතකොට දැන් අපි මෙහෙම හිතනවා දැන් අපිටම කචලව සූත්‍රය. දැන් මේකේ සීනිපන්දාය නෑ දැන් කචලව සූත්‍රය. මේක එක දැනගෙන ඉඳලානේ තියෙන්නේ. දැන් මේකේ සිදුවෙන්නට ඕනේ මේක ලැබෙන්නේ නැති මේකේ කෘත්‍ය වෙනවා. මේකේ කෘත්‍යයම තමයි පිටින් ඇහුණු කාරණාව. මේක ලැබීම තමයි අපේ දැනුමක් හැටියට මේ ලැබීච්ච කාරණා. දැන් මේකේ ඉන්නේ සීනිපන්දාය කියන කෙනෙක් කචලව සූත්‍ර විග්‍රහය ඉන්නේ. ඒක කචලව සූත්‍ර විග්‍රහය අපේ. මෙන්න මේ කාරණාව මේක ඉක්ම වෙන්නට ඕනේ. මේකේ අර්ථය තමයි අර එහා පැත්තෙන් ඇහෙන්න දෙන්නේ. අනේ අර්ථය කුත්තේ වෙන්නේ නැහැ. ඒකේ තියෙන දැන් ඔය කියන විදිහට ඉක්ම වීම කියන කාරණාව කියලා යමක් තියෙනවා නේද? උපයෝගය අභිවිසීවද්ද කියලා කාරණාවක් කියලා දෙනවා තමයි. ඒ කුත්තේ
ඒක වෙන්නේ නැතුව මේ අපිට දැන් මේ අර සූත්‍රය අර අංකරණවල තියාගෙන ඉන්නවා විතරයි ඒක තියාගන්නවා. හැබැයි මේ අපින් මේ අපිට ඒක මතක තියපා කියලා හරි පාඩම් තියපා කියලා හරි ඒක අපි කරුණුක තියෙන අර ගෞරවණීය භාවයේ දෙන ඒ ආකාරයටම. එතකොට මේ නමුත් අපි ඒක මොනියම් හෝ විදිහකට අපි සංදේවා කියන එකෙන් සම්පූර්ණයෙන්ම මේ අවුලක් වෙන අවුල ආයි තමයි ඉන්නවා. ඔව්. ඒකට මෙතන මේ දැන් මේ සම්මත සූත්‍රයේ මේ දික්ක උපජ්ජති කියන කතාව තියෙනවා නම් ඒ මේ ඒ සූත්‍රෙත් එක බැලුවොත් එහෙම මේ කියන මොනවාකු දික්කියක් ඒ තමම වෙලා ඒක තමයි ධර්මයෙන්ම අරගෙන ඒ තමම වෙලා. එතකොට දැන් මේ ඉන්න ඕනේ කාරණාව ඒකේ මොන හරි පරිහරයක් තියෙනවා නම් ඒක ඒක දීම තමයි ඒකේ කුත්ති කුත්ති. ඒක තමයි අත්පටි සංවිධි ධම්පටි සංවිධි කියන්නේ අනේ කාරණාව. එතකොට ඒක තමයි මාර්ග කුත්ති. මග්ග සංජානාති කියනවා. එතකොට ඒක තමයි මාර්ග කුත්ති. අරක අපිට සංකරණුවක් අරමං කිවි දලද වහන්සේට අපේ රදවල දලද වහන්සා ගන්න නැහැ. ඒක දැන් අපි දැන් ඒක අපේ හිතන චින්තනේ අපට වැටෙන එකක්. අපට වැටෙනවා කියන්නේ කච්චනගත සූත්‍රයේ අපේ දැන් යෙදීමට කච්චනගත සූත්‍ර අනුගත වුණා. අපේ ජීවිතේ වචන කොටසට අනුගත වුණා කියලා කියන්නේ හරියට දලදා වහන්සේව අපේ රසයෙන් කළා ගත්තා වගේ. අපේ රස අපේ දැන් එක වටිනවා. අන්න ඒ වගේ වෙදක් කියන්නේ මොකද අපේ ජීවිතේ වචන කොටසට අනුගත වුණා. අපේ ජීවිතේ කජිනීසුට අනුගත වුණා. එහෙම වෙන්න බෑ. ඒකකොට අපි දැන් කජිනීසුට ගෙදිලා. අර තමා කියන එක එහෙමමයි. සාමාන්‍ය දන්නවා කියන එක ලෝකයේ වචනින් හරි බුදුරණවහන්සේ ධර්ම නැතුව දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන එකක් පජානති කියන්නේ එතන පංච පාස්කන්ධයන් උදේවම ඥාන එකක් පජානති කියන්නේ ඒ විදිහට දැන ගැනීම දැන හිතනවා නෙමෙයි දැන ගැනීමේ කෘත්‍යය ඒක හිතනවා නෙමෙයි දුක්ඛයට හිතනවා නෙමෙයි විචාරා කියන්නේ හිතන ගන්නවා කියන්නේ ඔව් අනේ විශේෂයෙන් දැන ගන්නවා කියන්නේ ඒ දැන ගැනීම තමයි ඒක සාමාන්‍ය ලෝකෙද බහවෙ අපිට වෙන්ක මේක විශේෂයෙන් දැන් ඔන්න මේක බොතලි මේක කෝප්පේ කියලා මේ විශේෂයෙන් දැන ගැනීමක් නෙති අපි දැනගන්න ඔන්න අර කජේ සූත්‍රය අරක සමාධි අරක සීලිය මේ ඒ දැන ඒක ලෝකෙ ලෝකේ ඉදීම නිරවචන සාමාන්‍ය අභිනේෂකේ මේ සාමාන්‍ය දෙයක් ඒක තමයි සාකච්ඡා කරනවා. නැකදිටියම තමයි. කොහෙන්ද සිංදු ගන්නව?